තම්බන්න තම්බලා ලුණු චුට්ටක් දාලා තම්බලා ඒක පොඩියට මේ වගේ පොඩි කරගන්න. ලොකු කෑලි තියෙන්න හොඳ නැහැ. මොකද ලොකු කෑලි තිබුණොත් මේ රෝස් එක එහෙම ඉදිපෙන්න ගන්නවා. ඒ හින්දා පොඩියට ගොඩාක්ම පොඩි වෙන්න නෙමෙයි සාමාන්‍ය පොඩි කෑලි තියෙන්න පොඩි කරගන්න. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා එළවලු අපි හදා ගන්න ඕනේ. මැද පුරවන්න ගන්න කරි එක හදා ගන්න. මම ඒකට අවශ්‍ය දවු කියන්නම් කැරට් මං අලයක් ගත්තා. ලුණු ගහක් කපලා ගත්තා. සුදු කළු ලොකු ලුණු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේවා ගන්න. ඊළඟට මම මෙතන ඉඟුරු සුදු ලුණු අරන් තියෙන ඉඟුරු ඉඟුරු පොඩි කෑල්ලක් සුදු ලුණු බික් පහක් විතර ගත්තා. ඊළඟට වීලුණු ගෙඩියක් අරන් තියෙනවා සාමාන්‍ය තරමක. ඒක චූටියට කපා ගන්න ඕන. පොටුවට චූටියට කපාගෙන තියෙනවා. මිරිස් කුඩු ටිකක් ගත්තා. මම බිත්තර සදන්න තිතාගෙන ඒකටත් මම විතර ඉඩි දෙකක් මෙතන අරන් තිනවා. ඒකත් කෑලි කපලා ගන්න නිසා දෙකක් ඇති. ඕලන්ට අවශ්‍ය ප්‍රමාණය ටිකක් ගන්න. ඊළඟට අපි ගම්මිරිස් කුඩු මේ සෑන්දක් විතර ගන්න. මොකද අවශ්‍ය ප්‍රමාණයට ගන්න සැර අවශ්‍ය. අයට සැර වැඩි වෙන්න ඕන. ගම්මිරිස් වලින් තමයි රස එන්නේ. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා කරපිංචා. කුරුඳු පොතු කෑල්ලක් අරන් තියෙනවා දෙකක් පොඩි ඉබෙන්. ඊළඟට කරන බුංගු මම තලලා සුද්ධ කරලා ගත්තාට ටික තලලා ගත්තා. මිරිස් කෑලි මේ අමු මිරිස් කෑලි ටිකක් කපලා ගත්තා පුංචියට දියලා ගන්න. කහ පොඩ්ඩක් අවශ්‍යයි අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊළඟට මේක රෝල්ස් එකේ පිට දෙවටුම හදාගන්න අපිට පාන් පිටි ඕන. මම මෙතන පාන් පිටි කෝපයක් අරන් තියෙනවා. ඊළඟට ඒක දවටන්න අපිට ගන්න ඕනේ පාන් කුඩු. මම මේ අරන් තියෙන පාන් කුඩුත් අරගෙන තියෙනවා. කෝපයක් විතර අරන් තිනවා. මම පිටි දිය කරගන්න ඕන බැට එක හදාගන්න වතුර. මම වතුර කෝප්ප එකමාරක් අරන් තිනවා. ඒක මේ බැට එක කුකිස් හදන ගානට තමයි මේ බැට එක හදාගන්න ඕනේ. ඒ හින්දා අපි අවශ්‍ය ප්‍රමාණයට දාගමු. මම අරගෙන පෙන්නන්නම් මේක හදලා ඉවර වෙලා ඔයගොල්ලන්ට බැටර් එක කොයි විදිහට දෙන්න ඕනේ කියලා. ඊළඟට පොල් තෙල් ඕනේ බැද ගන්න. දැන් අපි මේ තාච්චිය රත් කරගෙන තියෙන්නේ. මේ දැන් අපි ඒකට දාගන්නවා මේ ටෙම්පරාදු කරගන්න මම තෙල් ටිකක් දාගන්නවා. තෙල් මේ සෑන්දක් දෙකක් වගේ. දැන් අපි මේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මේකට දාගන්නවා දැන් මම තලාගත් ඉඟුරු සුදු ලුණු ටික. ඒක හොඳට මේ කරවෙන්න ඕනේ සුවඳ එන්න. දැන් අපි මේකට කුරුඳු පොතු දෙකයි රම්පෙ කරපිංචා ටිකයි ඇරි පොට්ටුකුත් මේකට දාගන්නවා මම දැන්. මේක හොඳට සුවඳෙන්න මේ රම්මන් පාට එක සුවඳෙනකොට තමයි අපි මේ අනිත් කලමනා ටික දාන්න දාගන්න ඕනේ. දැන් මේක හොඳට රම්මන් පාට එක දැන් අපි කපාගත්ත ලුණු ටික ඔක්කොම දානවා මේකට. හොඳට කලවම් කරලා ඒක කැරට් ටික දාගන්නවා. කපාගෙන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේකට මේ සැමන් දාගන්න පුළුවන්. සැමන් අවශ්‍ය ඔය මාළු ගන්න ඕන අයට සැමන් දාගන්න පුළුවන්. මම නම් අද මේ බිත්තර විතරයි දාන්නේ. මම මේ ලෝලු රෝල් හදන්නේ. ඒකට මේ ඕගොල්ලන්ට පුළුවන් චිකන් දාන්න පුළුවන් හොඳට පොඩි කරලා. සැමන් දාන්න පුළුවන් අරගෙන පොඩි කරලා. මාළු සම්බලා ගන්න පුළුවන් ගම්මිරි සුදු ගම්මිරි දාලා සම්බලා අරගෙන මේකට කර ගන්න පුළුවන් පොඩි කරලා අවශ්‍ය ප්‍රමාණය පොල ටිකක් දා ගන්නවා. දැන් හොඳ සුවඳයි. මේ වෙලාවේ දා ගන්නවා ඉරිස් කැරි ටික. ඒකටම දා ගන්නවා කහ පොඩ්ඩක්. පාටේ නෝන. දැන් ඉරිස් කැරි ටික මේකට දා ගන්නවා. කැරි ස්වල්පයක් දාගන්නවා. පෙර සමන් තුමන ප්‍රමාණයට. දැන් ඊට පස්සේ අපි අර සම්බල පොඩි කරගත්තු වල ටික මේකට දාගන්නවා. හොඳට කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගත්ත අපි මේ දාගත්තු අල ටිකක් දාලා ටෙම්පරාදු කරගන්න මේ කරි එක. දැන් මේකට අපි සුවඳ කරගන්න දානවා අර කුරුදු කරගත්තු කුඩු කරගත්තු කරන මුංගු ටික. ඊට පස්සේ
මේකට මේ මිරිස් තව මදි කියලා හිතෙනවා නම් සැර බලලා මිරිස් දා ගන්න. දැන් අලබලට අපි ලුණු දාලා මේක සම්ම ගත්තේ. ඒ වුණාට අපි තව චුට්ටක් අපි මේකට දා ගන්නවා ලුණු. දැන් මේ ඊට පස්සේ මේක දැන් හොඳට කරවම් කරලා අපි ගම්මිරිස් කුට් ටික දා ගන්නවා. දැන් මේක හොඳට පැමිණලා තියෙන මේ කරී එක. දැන් දා ගන්නවා ගම්මිරිස් කුඩු. ටිකක් කෑලි වගේ හිතෙන ගන්න ගොඩාක්ම කුඩු කරලා කුඩු පවුඩර් එක නෙමෙයි. ගම්මිරි සාපු තරමට තමයි රස තියෙන්නේ. අන්තිමට තමයි දාගන්නත් ඕන ගම්මිරි. දැන් උගලන්ට පේනවා මේ මං හදාගත්තු ෆිලින් එක. අතුරට පුරව ගන්න මේක තමයි අපි දාන්නේ. දැන් අපි බලමු බැටර් එක හදාගන්න. දැන් උගලන්ට පේනවා මම මේ බැටර් එක හදාගෙන පාන් පිටි ටිකයි ලුණු පොඩ්ඩක් මිශ්‍ර කරලා කහ පොඩ්ඩක් දාලා පිටි මේ වගේ හොඳට දිය කරගන්න අර වතුර කෝප්ප එකම අර දාලා චුට්ටක් මදි වගේ තේරෙනවා නම් මේක මුට්ට දාගන්න මේ මිශ්‍රණයට තව වතුර මදි වගේ තේරෙනවා නම් දාගන්න. මේ විදිහට දෙවටන ගන්නට තියෙන්න ඕන. මේක ටිකක් අපිට දියාරු ඇදී වගේ මම මේක තව පිටි පොඩ්ඩක් දානවා. පිටි පොඩ්ඩක් දාන හොඳට ගැසලා වික්සකින් හොඳට ගහ ගන්න. එතකොට කෑලි නැති වෙන්නම යන. ඔයගොල්ලන් පුළුවන් මේක මේ මික්සර් එකේ නුත් මික්ස් කරලා ගන්න. මික්සර් එකෙන් ගහ ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේ බැටරි එක දැන් මේ හොඳට මික්ස් වුණාට පස්සේ හැන්දේ දැවටෙන ගානට වගේ තියෙන්න ඕනේ. හැන්දේ ගෑවෙන ගානට. ඒ ගාන තමයි හරියන්නේ. අපිට මේක දැන් අදා ගන්න ඕනේ චයිනීස් රෝල් එක හදනකොට අපි මේ පෑන්කේක් එක වගේ හදා ගන්න. පෑන්කේක් වලට දාන කොටිය වගේ හදා ගන්න ඕනේ අපි ඒක දවට ගන්න. දැන් මේ මම අරන් තියෙන නන් ස්ටික් භාජනයක්. ඔයගොල්ලෝ මේක නිකම් භාජනයක් ගන්න නම් තෙල් ටිකක් ගාලා ගන්න. මම මේකට දැන් දානවා හැන්දක් දානවා ඉස්සලා දාලා අපි මේකේ කොටි ටික හදා ගන්නවා. මේ ලස්සනට හදාගෙන දෙපැත්ත තම්බ ගන්න. දැන් මේ රොටි හොඳට තැඹිලා තියෙන මේක දැන් අපි අනිත් පැත්ත දා ගන්න ඕන. අනිත් පැත්ත හරව ගන්න ඕන. දැන් මේ විදිහට අනිත් පැත්ත දාලා අපි චුට්ටක් වෙලා මේක තියලා ගන්න ඕන. ඒ අරගෙන අපි අරගෙන මේක පැත්තකින් තියලා අපි තව එකක් මේකට දානවා. දැන් අපි මේ ෆිල්ම් එකෙන් පුරව ගන්නයි හදන්නේ. පුරවලා ඔතා ගන්න හදන්නේ. ඕගලන්ට මම පෙන්නන්නම්. දැන් මේ විදිහට ලස්සන්ට මේක මේ මැද්දට තියා ගන්න. තියලා තමයි මේක ඔතන්නේ. මම පෙන්නන්නම් ඔතන හැටි. දැන් මේ විදිහට ඔතා ගන්න. ලස්සන්ට ඔතා ගන්න දෙපැත්තෙන් නමලා. දෙපැත්ත නමලා නැවත ඔතන්න. හොඳට එතෙන්න ඕනේ. ෆිලින් එක එළියට එන්නේ නැති වෙන්න. මම ලස්සන්ට තියෙන්න ඔතල ඉවරනකොට. දැන් මේක අර රස්නේ පිටම ගන්න හින්දා ඇලවෙනවා. නැවත අලවන්න ඕනේ නැහැ. දැන් ලස්සනයි විදිහට තියෙන්න ඕනේ. දැන් මේ අතරදී අපි දැන් ක්ලිපේ අනිත් එක දැන් තැඹිලා ඉවරයි. දැන් අපි ඒක අරගෙන ඒකට තව එකක් දානවා. මේ විදිහට දිගටම මේ ටික කරගෙන යනවා. දැන් මම විතර මේ රෝල්ස් එක හදාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. එළවලු මම ඒකට ගන්නකොට අපි ටිකක් රොටි අරිට වැඩි ලොකුවට ගන්න ඕනේ. දැන් මේකේ මම විතර රොටි මේ රෝල්ස් එක හදන නිසා ටිකක් වැඩි මේ එළවලු තුනී කරලා විතර තියා ගන්නවා. දැන් විතර කපනවා දෙකට. කපලා දැන් තියා ගන්න ඕනේ මුණින් අතර තියලා. මුණින් අතර තියලා දැන් මේකට දානවා මේ තව චුට්ටක් එළවලු. පොඩ්ඩක් එළවලු දාලා කවර් කරනවා. චුට්ටක් දාලා කවර් කරලා ඊට පස්සේ තමයි උතන්නේ. දැන් අපි මේක උතා ගන්නවා. මේ විදිහට උතා ගන්නවා. හොඳට තද වෙන්න දාගත්තාම මේ ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් අනිත් රෝල් වලට වැඩි මේ විතර රෝල් එක ලොකුවට එනවා. එච්චරයි ලස්සනට දැන් තියෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ රෝල්ස් ටික මම හදාගෙන ඉවරයි. දැන් අපි මේක දවට ගන්න ඕනේ. මේ දවට ගන්න පුළුවන් අපිට පාන්කුඩු දවට ගන්න ඉස්සෙල්ලා අපි හද මේක දවට ගන්නවා. බැටර් එක පුළුවන් අපිට බැටර් එක ඉතුරු වෙලා තියෙනවා නම් අපි රෝල්ස් මේ රොටි හදාගත්තු එක ඒක ඉතුරුලා තිනුනා නම් ඒකේ මේක දවටලා පාන්කුඩු එකේ මේ වහ ගන්න ඕනේ පාන්කුඩු එකෙන්. ඔයගලන්ට මම පෙන්වන්නම්. ඊට පස්සේ ඒත් නැත්නම් ඔයාලට ඔයගලන්ට පුළුවන් බිත්තරයක් හොඳට ගහලා ඒකේ මේ රෝල්ස් එක දවටලා
පාකුඩු ඔතන වලින් ඔතන්න පුළුවන්. පෙන්නන්න මම කරන හැටි උගලන්ට. දමට ගන්න. දෙපැත්තෙ තොඳට ගෑවෙන්න ඕන. පාකුඩු හොඳට. දැන් මේ මෙතිවිච ඉතුරු ටිකේ තමයි මම මේගොල්ලන්ට දමේක දවටලා පෙන්වන්නේ. දැන් පාකුඩු වලින් හොඳට වහගන්න. කට්ලට් එක කොතනම වගේ තමයි අපි මේක දැන් මේ රෝල්ස් එක කොටා ගන්න. දැන් හොදට පේනවා මේ අපි ඔත්තපු ඒව මුකුත් නොපෙනෙන්න හොදට දවට ගන්නවා. දවට පියා ගන්නවා. එච්චර. දැන් මම පෙන්නම් විතර සාරිකේ කොහොමද මේ දවටගෙන පාංකුඩු දාගන්නේ කොහොමද කියලා. මේකත් ඒ විදිහටම දෙපැත්තත් හොදට පොඟවා ගන්න ඕනේ. පොඟවන දැන් පාංකුඩු එකට දාලා හොඳට දවට ගන්න පාංකුඩු. ඔයගොල්ලන්ට පේනවා දැන් මේ ලස්සනට පාංකුඩු දවටුනහම රෝල්ස් එක තනින් නිමාව. ඊට පස්සේ අපිට තියෙන මේ විදිහට රෝල් කරගත්තුවා මේ පාංකුඩු දවටලා ඉවර කරගත්තුවා ඊළඟට බැඳ ගන්න තියෙන්නේ. ඔක්කොම මේ විදිහට සකස් කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ අපි රෝල්ස් ටික ඔක්කොම දැන් හදාගෙන ඉවරයි. දැන් අපි මේක බෙද ගන්නයි හදන්නේ. බෙද ගන්නයි හදන්නේ. ෆිල් දැන් රත් වෙලා තියෙන්නේ. අපි මේක ටොන් එකකින් වගේ දාගත්තාම හොඳයි. මේ නැත්තම් තෙල් අතට තියෙන නිසා මේකට මම දැන් රෝල් ටිකක් විතර එකපාර දානවා. මේ බෙද ගන්න මේ ටොන් එකක් පාවිච්චි කරනවා. මේවා එහාට මෙහාට පෙරලා ගන්නත් ඕන ඒ නිසා. දැන් මේ මම සරස් කරගත්තු රෝල්ස් ටික තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේ විදිහට සෝස් වර්ගයක් දාගෙන ආහාරයට ගන්න පුළුවන්.